ඇමති ඊට පස්සේ ඔබතුමාලාගේ ප්‍රශ්න මම ලබා ගන්නම් උත්තර සපයන්න. කාම්කරු දෙපාර්තමේන්තුව මගෙන් සිදු කරන ලැබූ සමීක්ෂණයේ නිල වාර්තාව රජයට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ වාර්තාවට අනුව විශාල ලෙස අපේ ප්‍රධාන වශයෙන්ම කුඩා හා මධ්‍යම ආයතනවලට මේ කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික ප්‍රශ්න බලපාලා තියෙනවා. ඔවුන් ඉදිරිපත් කළ තියෙන විදියට ඒ ආයතන 2700 ගානක් සමීක්ෂණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් බහුතරයක් ඔවුන් කියලා තියෙනවා ඔවුන්ට පරිගේවා ගන්න බෑ සහ වැඩ කරපු සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් මැයි මාස වෙනකොට වැඩට ඔවුන්ට ඒ රැකියාව ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා උදාහරණයක් හැටියට මෙතන තියෙනවා මැනුෆැක්චරින් සෙක්ටර් එකේ කියන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙබරවාරි මාසේ වැඩ කළා තියෙනවා පුද්ගලෝ 376,388 දෙනෙක් මේ ඔවුන් සමීක්ෂණය කරපු ආයතන ප්‍රමාණය. නමුත් ඒ ප්‍රමාණයෙන් percentage employee from total employment not in work මැයි මාසේ කියන්නේ වැඩට ඇවිල්ලා නැති ප්‍රමාණය වැඩ කරන්න අවස්ථාවක් නැති ප්‍රමාණය අර 376,388 263,612 හරි ඒ කියන්නේ 70%කට මැයි මාසේ වැඩ තිබිලා නැහැ පෙබරවාරි මාසේ වැඩ කරපු කට්ටියට මේක කම්කරු කොමසාරිස් ජෙනරාල් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු වාර්තාව ඊළඟට ගත්තොත් එහෙම මේ තොගහ සිල්ලර වෙළඳාම මෝටර් රිපයර් කරන්නේ වුණා ඒවත් එක්කම මේ නියදී හිටපු ආයතන වලින් සේවකයෝ ඉඳලා තියෙනවා 32,849 නමුත් මැයි මාසෙ වෙනකොට සේවයට ඇවිල්ලා නැති සේවය කරන්න අවස්ථාවක් නැති ප්‍රමාණය 20,048යි. ඒ කියන්නේ 60%කට වැඩි ප්‍රමාණයකට ඒ රැකී අවස්ථාව නැති වෙලා තියෙනවා. තව බැලුවොත් එහෙම මේ හෝටල් පොඩි ආපනශාලා වැනි දේවල් වල නියදී හිටපු මේ ඒ සංඛ්‍යාව සේවක සංඛ්‍යාව 24,324යි. මැයි මාසෙ වෙනකොට රැකියාව නැති කණ්ඩායම 19,730යි. ඒ කියන්නේ 100%කට 80%කට වඩා ප්‍රමාණයක් පොඩි හෝටල් වල සහ ඒ තොගහ සිල්ලර සමා වෙන පොඩි හෝටල් වල සහ ඒ ඇකමඩේෂන් තැන් වල 80%කට වඩා රැකියාව නැති වෙලා තියෙනවා මේ මේ කාල පරිච්ඡේදය තුල. ඊළඟට ගත්තොත් ගොඩනැගිලි ක්ෂේත්‍රයේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ නියදී ඉඳලා තියෙන ඒ සේවකයෝ සංඛ්‍යාව 8,509යි. නමුත් මැයි මාසෙ වෙනකොට සේව ඔවුන්ට මේ සේවය කරන්න හැකියාවක් නැමැති නොමැති කණ්ඩායම 7,463යි. එහෙම නැත්නම් 100%කට 90%කට විතර ප්‍රමාණයකට රැකියාව නැහැ. එතකොට දැන් මේ මොකද්ද මේ වෙමින් පවතින්නේ? ඔව් අපි ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විවෘත කරනවා ඒක කළ යුතුයි. එතන අපේ ගැටලුවක් නැහැ. එහෙම කරේ නැත්නම් ආර්ථිකය කඩාගෙන වැටේවි. නමුත් ඒ විවෘත කරාට මේ වසා තිබිච්ච කාලය තුළ අතිශය බැරෑරුම් ආර්ථික ප්‍රශ්නවලට අර පුද්ගලයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හරිනේ? ඒ කියන්නේ දැන් මම කියවපු විදියට කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවට අනුව සමහර ශේෂ්ඨවල 100%ට 90%ක් දක්වා සේවකයන්ට වැඩ නැහැ, පඩි නැහැ. හරිනේ? හැබැයි ඔවුන්ගේ ලීසින් වාරිකේ එනවා. ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වාරිකේ එනවා. ඔවුන්ගේ ණය වාරිකේ එනවා. එතකොට රජය මේ සම්බන්ධයෙන් මොකද්ද අරගෙන තියෙන වැඩපිළිවෙල? හරි.
මම කියන්නේ නෑ හැමදාටම ඉදිරියේ රජය විසින් මොවුන්ගේ නායක අපහරින්න ඕනේ එහෙමත් නැත්නම් ලීසින් අපහරින්න ඕනේ කියලා ඒක වගකීමෙන් තොර දෙයක් වෙනවා මම එහෙම කිව්වොත් ඒක නමුත් අවම වශයෙන් මේ මාස 3ට හෝ 6ට මොකද වාර්තාවේ පැහැදිලිවම ඍජුවම රජයේ කර්මාන්ත මේ කම්කරු කොමසාරිස්ගේ වාර්තාවට අනුව ගියොත් අපිට පැහැදිලිවම පේනවා අවම වශයෙන් මාස 3කට හෝ 6කට අපිට ණය පහසුකම ලීසින් පහසුකම ක්‍රෙඩිට් කාඩ් පහසුකම ලබා දිය යුතුයි රජය. දැන් අපි දැක්කා ලීසින් ප්‍රශ්නයක් උඩ ඝාතනයකුත් සිද්ධ වුණා මගේ කෝට්ටේ චන්ද කොට්ටාසේ ජනාධිපතිතුමාගේ පුද්ගලික නිවාසයට මීටර 200ක විතර දුරින්. හරි? දැන් එතන ඒ මෛතුමා ඉදිරිපත් උනේ ඔහුගේ ත්‍රිවිල සංගමයේ වෙන පුද්ගලයෙක් වෙනුවෙන්. ඒතර මේක නෛතික ලීසින් සමාගමක්ද නෛතික නැති ලීසින් සමාගමක්ද කියන එක තර්ක කරනවට වඩා අපි තර්ක කළ යුත්තේ ඇත්ත වශයෙන්ම මහ පොළවේ තියෙන යථාර්ථය මොකද්ද කියන එක. දැන් මම මේ කියපු දත්තත් එක්ක අපි තර්කයක් අපිට ඉතාමත්ම පාසුවෙන් ගොඩනගන්න පුළුවන්. බහුතරයක් අපි කියන මේ මැද පන්තියේ ජනතාවට මේ ලීසින් එක ගෙවා ගන්න, ලෝන් එක ගෙවා ගන්න, ක්‍රෙඩිට් කාඩ් එක ගෙවා ගන්න ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ආණ්ඩුවයි, ඒ කියන්නේ රජය ජනාධිපතිතුමා ඇතුළු සහ මහ බැංකුවයි අතර සම්පූර්ණයෙන්ම ඒ කොමියුනිකේෂන් එක බිඳ වැටිලා. මොකද ජනාධිපතිතුමා කියනවා තර්ජනය කරලම කියනවා මගේ ඕඩර් පිළිපැද්දේ නැත්නම් මහ බැංකුවේ බැංකුවලයි ඒ අධ්‍යක්ෂකවරු සීනියර් මැනේජ්මන්ට් එක අස් කරනවා කියලා කිව්වනේ අපි දැක්කා. එතකොට මහ බැංකුව කියනවා එහෙමනම් ඒක ලිඛිතව අපිට දෙන්න ඉදිරිපත් කරන්න මෙන්න මේකයි කළ යුත්තේ කියලා. දැන් උදාහරණයක් හැටියට මම කියන්න අර 104 කාරක ප්‍රාග්ධනය දෙන්න ඕනේ ලෝන් එක ඉස්සලා කිව්වේ රුපියල් බිලියන 50කට සීමා කරලා තියෙනවා. දැන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා නෑ ඒක රුපියල් බිලියන 150 වෙනකන් මේ විශාල කරනවා කියලා. බිලියන 150. එතකොට ඒ ඉතුරු බිලියන 100 කොහෙන් දෙන්නේ? මේක රීෆයිනෑන්ස් ෆැසිලිටි එකක් නා. ඒ කියන්නේ මහ බැංකුව විසින් බිලියන 100ක් අච්චු ගහලා දෙන්න ඕනේ බැංකුව වලට ඒව පාවිච්චි කරන්න කියලා. නිල වශයෙන් ඒක එහෙම වෙන්න ඕනේ. මොකද රීෆයිනෑන්ස් කියන්නේ මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද මුදල් හරහා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ තැන්පතු වලින් ඉන්න බැංකුව ඒ තැන්පතුනේ ණයට දෙන්න වෙන කාට හරි. ඒතර මහ බැංකුවෙන් රීෆිනෑන්ස් කරනවා කියන්නේ ඒ තැන්පතු කරුවන්ගේ මුදල් වලින් ණය දෙනවාට වෙනුවට මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද මුදල් හරහා ණය ලබා දෙන්න. එතකොට මෙතන තැන්පතු කරුවන්ගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මහ බැංකුව නිර්මාණය කරපු මුදල් බැංකුව වලට දෙනවා නම් ඒ රුපියල් බිලියන 100 සීමාව 50 150 වෙනකම් වැඩි කරා. එහෙමනම් ඒක නිල වශයෙන් මහ බැංකුව විසින් කිය යුතුයි. ඒක වෙච්ච පාඩක් අපිට පේන්න නැහැ. කොතර තර්ජනය කරා ජනාධිපතිතුමා මහ බැංකුවේ අධිපතිවරයාගේ අත්සන යටතේ චක්‍රලේඛයක් හෝ නියෝගයක් බැංකුවල ප්‍රධානීන්ට ලැබුණ නැත්නම් ඔවුන්ට ඒක ක්‍රියාත්මක කරන්න නීතිමය හැකියාවක් නැහැ. ජනාධිපතිතුමාට ඒ නීති සම්පාදනය කරන්න අවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී මේ අපේ ව්‍යවස්ථාව තුළ නැහැ. අනිත් එක බලන්න දැන් ඔය මේ ලීසින් වැඩේ ගන්න. හරි? දැන් මේ ලීසින් වැඩේ ගත්තාම අපි කියමු ඇත්තටම වෙන්නේ මොකද්ද? ඒ කට්ටිය කියනවා මාසය ඉඳලා මාස 6ක් දක්වා ලීසින් එක අපි කල් දානවා. මොකද්ද මේකෙන් ඇත්තටම කියන්නේ? ඒ කියන්නේ පළවෙනි ඔය අපි හිතමු මාස 6කට ගත්තා කියලා මේ ලීසින් එකේ මේ සහනය. හැබැයි පොලිය ගෙවන්න ඕනේ මාස 6ෙම. පොලිය මාස 6ෙම ගෙවන්න ඕනේ. ඊට පස්සේ අර ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ මුදල ගෙවන්නත් ඕන. හරි? එතකොට කිසිම විදියකට සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද සහනය කියන්නේ අපි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ
නොකේවා ඉන්න මාස 3ක් හෝ මාස 6ක් මිනිසුන්ට පඩි හම්බුනේ නැහැනේ මාස 3ක් හෝ මාස 6ක් දැන් මේ කම්කරු කොමසාරිස්ගේ වාර්තාවෙන් කියනවනේ සමහර ශේෂ්ඨවල 90%කට රස්සා තිබුනේ නැහැ කියලා රුපියල් 5000න් ජීවත් වෙන්න මදිනේ සමහරුන 10000ක් ලැබුණා ඒකෙන් ජීවත් වෙන්න මදිනේ කෑම ටික ගන්න මදිනේ එතකොට එහෙමනම් මේ ලීසින් එක ගවන්න මිනිස්සු බලාපොරොත්තු වුනේ රජය මැදිහත් වෙනවා කියලා අවම වශයෙන් මාස 3කට හෝ මාස 6කට ඒක ගෙවන්න නැතුව ඉන්න දැන් එහෙම එකක් නැහැ ගෙවන්න ඕනේ එතකොට ලීසින් කම්පැනි පැත්තෙන් ගත්තාම ඒකට එන මාස 6කට වැඩිපුර මුලියක් ලැබෙනවා ඒකයි වෙන්නේ එතකොට පුද්ගලයාගේ පැත්තෙන් ගත්තාම ඒ මිනිස්සයාට අර කලින් ගෙවපු කලින් එකඟ වෙච්ච සියලුම දේ ගෙවන්නත් ඕනේ තවත් මාස 6කට පොලියක් ගෙවන්න ඕනේ. ඉතින් කොහොමද මේක සාහනයක් වෙන්නේ? එතකොට එහෙම බැලුවොත් එහෙම මාස 6ක පොලිය එකතු කරොත් එහෙම ඒක සමහර විට වාරික 3ක් වෙන්න පුළුවන්. හරි. එතකොට වාරික 3ක සාහනයක් ගත්තයි කියලා ඇත්ත වශයෙන්ම කිසිම සාහනයක් ලැබෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේක වැදගත්. දැන් රජය උත්සාහ කරනවා මාධ්‍ය සම්දර්ශන හරහා ජනතාව නොමගාරින්න ඔය කම්පැනි වලට කිව්වා කියලා පොලිය අය කරන්න එපා කියලා. එහෙම එකක් නැහැ. පොලිය අය කරන්න එපා කියලා ආණ්ඩුව කොහෙවත් කියලා නැහැ. අපි අභියෝග කරනවා බන්දුල ගුණවර්ධන මහත්තයාට පුළුවන් නම් අපිට පෙන්වන්න මහ බැංකුව විසින් නෛතිකව බැංකුව වලට ඉදිරිපත් කළා තියෙන නියෝගය පොලිය අය කරන්න එපා කියලා මේ ලීසින් වල. එහෙම එකක් නැහැ. එතකොට මාධ්‍යයට ඇවිල්ලා බොරුවට මයික්‍රොෆෝන් ටිකක් ඉස්සරහා කිව්වයි කියලා මේ බැංකුව වලින් මෙව කරන්නේ නැහැ. දැන් බැසිල් මහත්තයා මොකද්ද කිව්වේ? මම බැසිල් මහත්තයාට දැන් තුන් පාරක් අභියෝග කරා එතුමා පැඩලා ගියා ආවේ නැහැ. එතුමා මේ රූපවාහිනී අර මේ විවාදයේදී කියනවා රජය මහ බැංකුව හරහා මාස 3ක පඩි ගෙවන්න සල්ලි දුන්නයි කියලා. මේක සම්පූර්ණ අසත්‍යයක්. සම්පූර්ණ අසත්‍යයක්. හරි එහෙමනම් කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙන්න එපැයි. මේ ආණ්ඩුවෙන් නිකන් දුන්න සල්ලි එව්වයින් අපි පඩි ගෙව්වා කියලා. එහෙම වෙලා නැහැ. කම්කරු කොමසාරිස්ගේ වාර්තාවේ තියෙන්නේ පඩි ගෙවලා නැහැ. පඩි ගෙවන්න බෑ කියලා. එතකොට මාධ්‍ය හරහා ජනතාව නොමගැරීම ඉතාමත්ම වගකීමෙන් තොර වැඩක්. මාධ්‍යයට යමක් ඇවිල්ලා කියන්න පුළුවන්. නමුත් ඒක බෑකප් කරන්න නම් නිල වශයෙන් ඒ චක්‍රලේඛයක් හෝ නියෝගයක් හෝ ඒ රජයේ ඇත්ත ස්ථාවරය ඔවුන්ට දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කරන්න ඕනේ. එහෙම වෙලා නැහැ. හරි. ඉතින් ඒක එක. අනිත් පැත්තෙන් බලන්න ක්‍රෙඩිට් කාඩ්. දැන් බොහෝ දෙනාට සාමාන්‍ය මැදපන්තියේ පුද්ගලයන්ට ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. හරි දැන් ක්‍රෙඩිට් කාඩ් එකට කිසිම සහනයක් දීලා නැහැ. ඇයි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ඇත්ත වශයෙන්ම ණයක්නේ. දැන් ලංකාවේ තියෙනවා ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් ලක්ෂ 12ක්. ලක්ෂ 12ක්. මේක සාමාන්‍ය ජූනියර් එක්සිකියුටිව් ඉඳලා ඒ ඉහළට යන හැමෝටම බොහෝ දෙනෙක්ට තියෙන දෙයක්. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකට කියලා තියෙන්නේ 50000 දක්වා පොලිය 15%ට අඩු කරන්න 50000න් උඩ පොලිය 128යි දැන් බොහෝ දෙනෙක්ට 50000ට වඩා මේ පොලිය මේකේ මේ අවුට්ස්ටෑන්ඩින්ග් එක තියෙනවා හරි එතකොට ඊළඟට කරලා තියෙන්නේ මේ මිනිමම් පේමන්ට් එක 2.5%ට අඩු කරලා තියෙනවා 105 ඉඳලා හැබැයි අර අවුට්ස්ටෑන්ඩින්ග් එක එහෙමත් නැත්නම් එදා වෙනකන් ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පාවිච්චි කරන්න තිබිච්ච ඒ ණය ප්‍රමාණය එන්න 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 වැඩි වෙනවා. එතකොට 50000ට උඩ තියෙන සියලුම ඒ විශාල වෙන ණය ප්‍රමාණයට වර්ධනය වෙන ණය ප්‍රමාණයට 128ක පොලිය වදිනවා. ඊට පස්සේ ඒ පොලිය මත ආයෙත් 128ක පොලිය වදිනවා. එතකොට එක පැත්තකින් රජයට කියන්න පුළුවන් ඔව් අපි ආයතන සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාපලියකටක් ගන්නවා එවම මෙහා කියලා. හැබැයි එහෙම ගත්ත බවක් අපිට පේන්නේ නැහැ. අනිත් පැත්තේ සාමාන්‍ය පුද්ගලයා රැකියාවක් කරලා පඩියක් ලබා ගන්න පුද්ගලයා ස්වයං රැකියාවක් කරන ත්‍රිවිල් එකක් කරන පුද්ගලයාට
මේ දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මාධ්‍යෙන් දීපු සහන තමයි තියෙන්නේ. මාධ්‍ය හරහා දීපු සහන තියෙන්නේ. බැංකුවට ගියාම ওই මාධ්‍යෙන් කියන සහන බැංකුවෙන් පුද්ගලයන්ට දෙන්නේ නැහැ. හරිනේ. මේක දැන් මිනි මරණ තැනට මේක තල්ලු වෙලා තියෙනවා. මේ එක්කෙනෙක් මේ ප්‍රශ්න මැදිහත් වුණාට අපි ඒ එවැනි මේ මේ ඒ කියන්නේ තීරණාත්මක තැනට තල්ලු වෙලා මේ එක එක මේ මේ එක්ස්ට්‍රීම් එකකට ගියාට බොහෝ දෙනාට මේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා. කිව්වේ නැති වුණාට ඇත්තනම ගෙදර ගිහිල්ලා නෝනායි මහත්තයායි හැන්දෑවේ කතා කරනකොට කතා වෙන දේක් තමයි අපිට ආර්ථික වශයෙන් දැඩි ප්‍රශ්න වලට මූණ දෙන්න තියෙනවා මේ ලෝන් එක ලීස් එක ක්‍රෙඩිට් කාඩ් එක මේක තමන්ගේ හදවතේ තමන් දන්නවා මේක අපි කාටවත් බලපාන දෙයක් එහෙමනම් මේ අවස්ථාවේ රජයට වගකීමක් තියෙනවා මාධ්‍ය සම්දර්ශන වලට එහා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම සාමාන්‍ය මැදපන්තියේ හිර වෙලා ඉන්න මේ පුද්ගලයන්ගේ ලීසින් එක ලෝන් එක ක්‍රෙඩිට් කාඩ් එකට ඇත්ත සහනයක් ලබා දෙන්න අපි ආණ්ඩුවට බල කරනවා ඒක කරන්න කියලා නැත්තම් මේ ප්‍රශ්නේ තව දිගට තව දුරදිග යන්න ඉඩ තියෙනවා ඒක තමයි මගේ මූලික දැනුවත් කිරීම හැටියට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුනේ ඊට අමතරව තව පොඩි දෙයක් කියන්න ඒ තමයි අපිට ආරංචි වෙනවා ජපානය තමම් ලංකාවට ලබා දෙන්න බලාපොරොත්තුෙන් හිටපු ඒ සහන ණය නොදෙන්න තීරණය කරලා තියෙනවා කියලා මූලික වශයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන හැමෝටම වැදගත් වෙන සැහැල්ලු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා ඒ සැහැල්ලු දුම්රිය මාර්ගය ලයින් හයිකින් කොළඹ නගරයේ වටේ ඒ තියෙන තදබදය නැති කරන්න ගත හොඳම පියවර. ඒක අවුරුදු ගානක් තිස්සේ ජයිකා එකත් එක්ක සාකච්ඡා කරලා ඒව ෆීසිබිලිටි කරලා ඒවට ණය ඇග්‍රී වෙලා තියෙන අවස්ථාවක රජයේ වෙනස් වීම සහ ඒ කියන්නේ වෙනස් වෙන ප්‍රතිපත්ති නිසා ජපාන රජය අපිට ආරංචි කියලා තියනවා කියලා ඔවුන්ට ඉතාමත් අපහසුයි කියලා ඉදිරියේදී රජයේ සංවර්ධන වැඩපිළිවෙලට ණය ලබා දෙන්න මොකද අපිට ආරංචි වෙන විදිහට රජයම කියලා තියනවා අපිට සැහැල්ලු දුම්රිය කරන්න ඕනේ නැහැ කියලා සැහැල්ලු දුම්රිය අවශ්‍ය නැහැ වෙන වෙන දේවල් වලට ණය දෙන්න කියලා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ජනතාව හොඳටම දන්නවා මහපාරේ උදේ ට්‍රැෆික් එකේ වැඩට එනකොට වැඩ ඇරලා ගෙදර යනකොට පැය ගාණක් යනවා මේ පාර යන්න. හරි ඒක අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ පොදු ප්‍රවාහනය. පොදු ප්‍රවාහනය සඳහා තමයි අපි ප්‍රධාන වශයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුර අවධානයක් යොදන්න ඕනේ. ඒතර පොදු ප්‍රවාහනයට කරන්න පුළුවන් ලොකුම ඒ ආයෝජනය හැටියට ගියාණ්ඩුව දැකපු දෙයක් තමයි සහ ජපානයත් සමග එකඟ වෙච්ච දෙයක් තමයි සැහැල්ලු දුම්රිය වැඩ පිළිවෙල. මේක නවත්තන්නේ මොන මේ 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 මොකද ස්ටඩි එකක් කරලාද? මේක නවත්තන්නේ අර කරපු ෆීසිබිලිටි ස්ටඩි එක නැවතත් අධ්‍යයනය කරලා හොයාගෙන තියනවාද ඒක හොඳ නැහැයි කියලා. ඇයි මේක නවත්තන්නේ? මේක ජනතාවට වැදගත් මේ මේ කටයුත්ත. හරි එතකොට ඒ කට්ටියට කියනවා නම් ජපානට කියනවා නම් අපිට මේක කරන්න ඕනේ නැහැ අපිට මේක සල්ලිත් ඕනේ නැහැ වෙන දෙයකට දෙන්න කියලා නම් ජපානි කියනවා අපි ඒකට සූදානම් නැහැ කියලා. හරි එතකොට අපිට පේන්නේ මේ රජයටත් විශාල ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා ඉදිරියේදී. මොකද ජපානය කියනවලු ඕගොල්ලෝ අපෙන් ණය සහන ඉල්ලනවා නම් ඕගොල්ලෝ කියනවා නම් අපිට ඕගොල්ලෝන් ගත්ත ණය ගෙවන්නත් බෑ කියලා. හරි දැන් මේ අපි කාලයක් තිස්සේ ප්ලෑන් කරගෙන පටන් ගන්න එකත් ඕනේ නැහැ කියනවනම් වෙන දේවල් වලට නායවන කරනවනම් අපිට ඒකට එකඟ වෙන්න බෑ කියලා. ඉතින් අපි පළවෙනි වතාවට තමයි දකින්නේ ජපානයේ වාගේ රටක් අපිට එදා ඉඳලා හරි එදා ඉඳලා විශාල ලෙස උදව් කරපු රටක් ණයට වඩා එහා ගිහිලා ප්‍රධාන දීපු රටක් හරි මේ රූපවාහිනිය පටන් ගන්න පවා අපි ජපාන ප්‍රධානයකින් ඒ මේ මේ පටන් ගත්ත දෙයක් අද කියනවා පළවෙනි වතාවට අපිට ඔබලාගේ ප්‍රතිපත්තිත් එක්ක එකඟ වෙන්න අමාරුයි ඔබලාගේ
රාජ්‍ය මූල්‍ය පිළිබඳව අපිට ලොකු මේ බාක්සකක් අවදානමක් තියෙනවා. ඒ නිසා අපිට ඔබලාට ඒ ඉල්ලන විදිහට ණය දෙන්න බෑ කියලා. අපි කොච්චර තැනකටද වැටිලා ඉන්නේ? කොහොම තිබිච්ච තැනක්? කොහොම තිබිච්ච රටක්? දැන් මොකද්ද මේ වෙන්නේ? හරි. එතකොට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න ඇත්ත වශයෙන්ම අලුත් දැක්මක් තියෙන්න ඕන. මේ ඉන්න පුද්ගලයෝම එකතු වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් මේ කරන වැඩේ පිළිබඳව මං හිතන්නේ දැන් වෙනකොට ජනතාවගේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. බැසිල් රාජපක්ෂ ප්‍රධානි කණ්ඩායමට බැරි වෙලා තියෙනවා. එක පැත්තකින් සාමාන්‍ය ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඔවුන්ට බැරි වෙලා තියෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතනවල ආර්ථික ප්‍රශ්න වලට උත්තරයක් ඉදිරියේදී හෝ ලබා දෙන විශ්වාසය ඇති කරන් ඔවුන්ට බැරි වෙලා තියෙනවා. විශාල ලොකු ආයතන වලට ඔවුන්ගේ දහදහස් ගණන් රැකියා කරන ආයතන වල මේ ඒ සේවකයන් රැක ගැනීම සඳහා සහ ඒ ආයතන ඉදිරියේදී දියුණු වෙන විදියට වැඩ කරන්න අවස්ථාවක් ලබා දෙන විශ්වාසයක් ලබා දෙන අපිට ආරංචි විදියට ඡන්දේ තියෙනකන් මේ කට්ටිය එලවන්න එපා කියලා ආයාචනා කරන එක විතරයි කරලා තියෙන්නේ. අපි දන්නවා සමහර ආයතන වල 10000 20000 30000 අයින් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට කියලා තියෙනවා ඡන්ද වෙනකන් කොහොම හරි අල්ලන් ඉන්න අපි මොකක් හරි ෂේප් කරගමු කියලා. කිසිම වැඩපිළිවෙලක් නැහැ. අනිත් පැත්තේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වයට මුහුණ දෙන්න ඔවුන්ට වැඩපිළිවෙලක්. වැඩපිළිවෙල මොකද්ද? මේ රජයක් නේද? වැඩපිළිවෙලක් තියෙන්නේ බෑ. එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ආර්ථික කළමනාකරණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙලෙන් ඇත්ත වශයෙන්ම කිසිම සහනයක් ලැබිලත් නැහැ. ඒක වැඩපිළිවෙල නිකන් මාධ්‍ය සම්දර්ශන වැඩපිළිවෙලක් පමණයි. ඒ නිසා මෙය ඇත්තටම මූණ දෙන්න පුළුවන් කණ්ඩායම අපිට අවශ්‍ය වෙන බව මහ ජනතාව දැන් වෙනකොට දැනුවත් වෙමින් ඉන්නවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම කියන්නම්. මැති වර්ණය පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. අපේ කටයුතු සාර්ථකව ඉස්සරහට යන බව එදාට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ජනතාව කොයි විදිහටද ඡන්ද දෙන්නේ කියලා. නමුත් අපිට ඒ ජයග්‍රහණය ලැබුණොත් අපිට ජනාධිපතිවරයා සමග අපේ අලුතෙන් හිතන කණ්ඩායම ට පුළුවන් වෙනවා මේ රටේ මිනිස්සු මුණ පාලා තියෙන දැඩි ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒකට පක්ෂපාත ભેදයකින් තොරව අපිට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. අපි දැන් මේ ඉස්සෙල්ලා ජනාධිපති වගේ පක්ෂයක ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුවේ රජයේ ලබක්ෂයකනේ ආණ්ඩුවේ තාපසේ මේ තත්ත්වයේදී දැන් උතුමාලා කියන විදිහට ජනාධිපතිවරයාත් එක්ක උතුමාලා ආවොත් එක මේ කාල පරිච්ඡේදයක වෙච්ච දෙයක් නිසා ඉදිරි කාල පරිච්ඡේදවල වෙන්නේ මොකද්ද කියන එක විශ්වාසයක් ඇතුව කියන්න හැකියාවක් නැහැ. මොකද ඒක පුද්ගලයා මත බලාපොරොත්තු රඳා පවතිනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියන දෙන්නම එක විදියට හිතන පුද්ගලෝද එක විදියට වැඩ කරන පුද්ගලෝද මම විශ්වාස කරන්නේ නැහැ ඒක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කරනවා නම් කණ්ඩායම කවුරු වුණත් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අලුතෙන් හිතන්න පුළුවන් කණ්ඩායමක් ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් දැක්මක් තියෙන කණ්ඩායමක් කියලා. එහෙමනම් මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න කිසි ගැටලුවක් නැතුව පුළුවන් වෙනවා. එතුමා ජනාධිපතිවරයානේ. එතුමා ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙන්නේ මේ ජනාධිපති වර්ණයේ ජනතාව දීපු ඡන්ද ප්‍රමාණයත් එක්ක. එතුමා මේ 2025 ජනවාරි මාසෙ වෙනකන් ජනාධිපතිවරයා මේ රටේ. හරි. එතකොට ඒ පාර්ලිමේන්තුව ඔහු සමග වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ. එතකොට ඒකට මේ අවස්ථාවේදී හැමදේම මේ මහ විශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දීලා වෙන්න වෙලාවේ පටු දේශපාලන වමනාකම් සඳහා මේ දේශපාලනයම හරහා රටේ අනාගතය කුඩුබක්කියට දාන්න සූදානම් වෙලා ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අපි විශ්වාස කරනවා එතුමාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂ හුදු පක්ෂ දේශපාලනයෙන් එහෙට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් දුරදක්නා දැනුම තියෙන
වැඩ කරලා පෙන්වලා තියෙන අලුතෙන් හිතන්න පුළුවන් කණ්ඩායමක් සමග මේ රට වෙනුවෙන් වැඩ කරා. අද මෙතන තියෙන පක්ෂපාත ભેදයකට වඩා රට මේ රට ඉදිරියේදී මුණ දෙන්නේ දැඩි ආර්ථික අර්බුදයක. හරි මටත් යම් කිසි විදිහකට ආර්ථික ශේෂ්ත්‍ය පිළිබඳ දැනුමක් තියෙන නිසා අපිටත් මේක හොඳට පේනවා. හරි අපි සූදානම් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී මේ රට වැටිලා තියෙන ආර්ථික අර්බුදයේ වැටෙන්න යන ආර්ථික අර්බුදයෙන් කොහොමද ශ්‍රී ලාංකිකයෝ හැටියට කොළ වෙන්න පුළුවන් රතු වෙන්න පුළුවන් නිල් වෙන්න පුළුවන් දන් වෙන්න පුළුවන් කහ වෙන්න පුළුවන් පක්ෂ ඒවා පොඩ වෙලාවකට හරි අවශ්‍ය වෙලාවට පැත්තකට තියලා මේක ඉස්සරහට අරගෙන අපි දින්නයි කියලා එහෙමත් නැත්නම් වෙන කවුරු හරි දින්නයි කියලා මේ ප්‍රශ්නේ අත වශයෙන්ම විසඳන්න බෑ හරි මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ හරි ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්තිය පාවා දෙන්න හුදු දේශපාලන තනකට තල්ලු වෙයි කියලා අවශ්‍ය දේ කරන්න අවශ්‍ය දේ නොකර සම්පූර්ණ දේශපාලනය කරන්න මේ මේ ඉදිරිපත් වෙයි කියලා ජනාධිපතිවරයා අපි විශ්වාස ගන්න නැහැ मम एक सज्जाति पक्ष ने विवेचने करण सूदान गुहेवा मामकराने धनात्मक देशपालन अभी कराने धनात्मक देशपालन शीलमतिरा देशपालन कि मे अवकाश इड खड थियन अभी एक करगण मम मैत्री डोसन मातले समय पेरमणि अपेक्षक वरेम निलुकायक नायक इटपु आंडकार वरी संबंधीकरण लेखा मुरे विद्यट दीर्घकाल पटकला विशेष मट मे अवस्था किए दटे अलु निर्माण पवदीन वपेक्षक गताय अपेक्षक दूरे निवर्ती संबंधी यम से कति काटे अतिवीन पवदीन विशेष दनट दिन कीपेकनायक मगे आनुकारवर्य रत्नपुर डिस्ट्रिक्ट सह नाम योजना पत्र लबादील ये नाम योजना पत्र लिंग इवत्ना मेतिवर्ण तीन इवत्ना यतुमी इवत्म निशा यम अयतु यम सगया सह यम किसी अयतु यम प्रश्नार्थक मतलातीन वतुमी के संबंधी लेखापर विदेट मम कुमार कलाविद मगे अदास मुखद मगे इस्तावरी कुमार दिन प्रश्न किलातीन वेन सह मम पेहदील टोणे मत नाम पत्र लभीम संबंधित वचन अख्यान टोणे विशेषेन्म मे लंकावे अद वर्तमान तत्व रुपये दाहकवत अतेनति इताम आर्थिक पहात्म बुद्गलिवड नाम योजना पत्र लभुना ये मठपमनाय मम नाम योजना पत्र अस्ट मगे अते रुपये दाहकवत तिपिने मम बस के अहिला नाम योजना पत्र अस्ंकल गे प्रधान देशपाल पक्ष गे मत नाम योजना पत्र लबादीन तरा सजित प्रेमदास गरु नायक तुमा माव दरिसे विश्वास करा इतुमा देखा मगे उगत्कम मगे दक्षिताव्य मगे हकियावन पिलोन इतुमा पूर्व निकमने का हितिया इंसा तुमा इतुमा मर नाम योजना पत्र लगा दुन्ने इंसा गरु नायक तुमा सजित प्रेमदास गरु नायक तुमा माँ के नहीं दिप्पा वो विश्वास है किसी में हेतु वक मत मुदाल वलता थानातुर वलता थानांतर वलता वरप प्रसाद वर्द मम यथात्ने मट मे कुपिया दिशिया दाह दिदा तुंधा के मम मगे अपेक्षक किसीम मोहतक इलास्वे इक प्रधानम हेतु सजित प्रेमदास मेत्मा मेरते पीड़ित पंक्ति नायक मम नियोजन का पीड़ित पंक्त अपे नायक मेरते राज्य नायक मे मोहते किसी अवस्था ये राज्य नायक आगे यान गमन मगट ये राज्य नायक आगे वेडपिल किसी अवस्थावक असाधारण युमे गमन मगट बाधावकोने किसी अवस्थावक किसी मोहतक मम मे सजित प्रेमदास मेतुमे नायक समगी पेरम हर नोयनातर युमाट शक्ति क्रिमी युमाट दहिक क्रिमी मातले दिशिक नायक वकीन पेहदल मे अवस्था प्रकाश कार्य